විශාල මතයක් තමයි ලංකා බංකොලොත් වීම. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ ලෝක බැංකුව දකින්නවා ඉදිරි වසර තුල රටවල් 50ක් 60ක් අතර ප්‍රමාණයකට තමන්ගේ ණය වාරික ගෙවා ගන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. මේකට හේතුව මොකද? ලෝකයේ ආර්ථිකයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා COVID-19 වසංගතය. ඒ වසංගතයේ ගෝලීය වසංගතයක් උනායින් පස්සේ ලෝකයේ ආර්ථික අරාමුව හුවමාරුවන් සියල්ල බිඳ වැටෙනවා. එම ප්‍රශ්නවලට මුහුණ දෙන්න රටවල් තවදුරටත් ණය ගන්නවා. රටවල් කවුරුත් දැක්කේ නැහැ මේ යුද්ධය එනවා. වසරකට පස්සේ මේ යුද්ධය. අද වෙද්දී අර ගත්ත ණය ගොඩක් රටවල් වලට ගෙවා ගන්න බෑ. මේ ආර්ථික තත්ත්වය තවත් අරුද ඇතුලේ ඉදිරිට යනවා. ඒක තමයි අද කියන්නේ ගෝලීය වශයෙන් ආර්ථික අවපාතයක් එන අවුරුද්දේ පැමිණියේ නෙනවා. මේකට කියනවා අපි ග්ලෝබල් රිසෙෂන් එකකට අපි මුහුණ දෙනවා කියලා. ලෝක බැංකුවත් නොයෙකුත් ප්‍රධාන පෙළේ බැංකු අද වෙද්දී අනතුරු අංගවල තියෙනවා. මොකද ඒක තමයි ලෝකයට එන ආර්ථික අරුද. ඉතින් ඔබ හිතන්න ඒ අරුදය තුළ ලංකාවට විශාල අභියෝගයක් මුහුණ දෙනවා. ඒක තමයි රටේ ජනපතුමත් කියන්නේ, බොහෝ දෙනෙක් කියන්නේ එන අවුරුද්ද මිඩඩිය අමාරුයි.